ගරුකටයුතු නායක හඳුරන් වහන්සේගෙන් අවසර වැඩමවා වදාලා හාමුදුරන් වහන්ස සද්ධාවන්ත පින්වතුනි බිස්මෙන්වර ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ මේ සතිය පුරාවට පවත්වාගෙන ආපු දහම් වැඩසටහන් මාලාව මේ පින්වතුන්ට මේ අවස් කාලයේ දිනපතාම බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ ප්‍රඥාව ගැන ධර්ම කාරණා මේ දවස් කීපෙම පැහැදිලි කරලා දුන්නා. ඒ ප්‍රඥාව කියන දෙය සංඥාවෙන් වෙනස් වෙන ආකාරයත් වර්තමානයේ බොහෝ බෞද්ධයන් පවා මේ පැටලෙවිල්ලක් ඇති කරගෙන දිනනවා. ප්‍රඥාවයි සංඥාවයි සමානයි කියලා. මේකෙන් තමන්ගේ සීල සමාධි ප්‍රඥාදී වඩන ශික්ෂාවල ප්‍රගතිය තමන්ට මැනගන්න අපහසු වෙලා තියෙනවා. වැරදි ධර්මයක් තමන් විශ්වාස කරන නිසා වෙයි. දැන් ඊයේ දවසේ අපි පැහැදිලි කරලා දුන්නා මේ ලෝකෝත්තර ප්‍රඥාව අඩංගු මානසිකාරයට කියන්නේ යෝනිසෝ මානසිකාරය කියලා. එහෙමනම් යෝනිසෝ මානසිකාරයක් තියෙන තැනක ලෝකෝත්තර ප්‍රඥාව තියෙනවා. දැන් මානසිකාරයකින් ධර්මානුකූලව පැහැදිලි කරන්නේ මොකද්ද කියලාත් පැහැදිලි කරා. මානසිකාරයෙන් කරන්නේ මොකද්ද? සංසාරයන් නිර්මාණය කරනවා. දැන් සාමාන්‍ය මානසිකාරය කියන එකේ තේරුම සංසාරයක් හදන තැනක තියෙන මනෝ ස්වરૂපය චිත්ත ස්වરૂපයට කියනවා මානසිකාරය. එහෙමනම් දැන් දුහාම්දරු හොයාගත්තා, අවබෝධ කරගත්තා සංසාරයක් හදන්නේ නැති මානසිකාරයක්. ඒකට තමයි කියන්නේ යෝනිසෝ මානසිකාරය. සංසාරයක් හදන මානසිකාර ඕන තරම් තියෙනවා තමයි. දැන් මිනිසෙක් ගත්තොත් මේ මිනිසයාගේ මානසිකාරය අකුසල් පාක්ෂිකව අකුසල් ක්‍රියා හෝ කායික අකුසල්, වාචික අකුසල්, සංකල්පීය අකුසල් සිදු කරනකොට තියෙන මානසිකාරයත් අයෝනිසෝ මානසිකාරය. මොකද ඒකෙන් හදනවා, නිර්මාණය කරනවා කාම දුගති සංසාරය. එතකොට සංසාරයන් නිර්මාණය කරනවා නම් එතන අයෝනිසෝ මනසිකාරය. එන අකුසල්පාක්ෂිකව සංසාරයන් නිර්මාණය කරන තැන අයෝනිසෝ මනසිකාරය තියෙනවා. ඒ වගේම දැන් මේ පින්වතුන්ට උනත් දානමාන ආදී ආමිෂ පින්කම් කාමාවචර කුසල් කරන්න පුළුවන්. එතනත් තියෙනවා සිහි කල්පනාවක් මනසිකාරයක්. ඒක යෝනිසෝ නෙමෙයි. ඒක යෝනිසෝ මනසිකාරය කියලා අපි බොරුවට හදා ගන්නවා. ධර්මානුකූලව යෝනිසෝ නෙමෙයි. ඒකත් අයෝනිසෝ. හේතුව මොකද? කාම සුගති සංසාරයක් හදන මනසිකාරය. විපාකයක් නිර්මාණය කරනවා නම් එතන මනසිකාරය අයෝනිසෝ. දැන් ඊගාවට අපි පැහැදිලි කරගන්න ඕනේ මේ ආමිෂ පින්කම් කරනවට වැඩිය සිල් රකින්නවට වැඩිය මිනිසෙකුට ඕන නම් පුරුදු කරලා උපත්යේ මේ පුරුද්ද පිළිထන්නේ නැහැ මිනිසෙකුට. ජම පුරුද්දක් නෙවෙයි, ඉපදුනාට පස්සේ පුරුදු කරන්න පුළුවන්. සමත භාවනා පුරුදු කර හැකියි. ටික ටික සමත භාවනා දියුණු කර හැකියි. සමත භාවනා දියුණු කරගෙන පුරුදු වෙලා පංච නීවරණ යටපත් වෙලා, ඒ කියන්නේ අකුසලයේ සම්පූර්ණ යටපත් වෙලා කාමයට යටපත් වුණොත් එයාට අලුත් සංසාරයක් හැදීමේ හැකියාව එනවා. ඒ අලුත් සංසාරයේ හදන මානසිකාරය රූපාවචර මානසිකාරය. දැන් අපි මේ වනහන මානසිකාරයේ ආමාවචර මානසිකාරය. මේක රූපාවචර කියන්න බෑ. මේක වනහන එක ඔයගොල්ලෝ බොරුවට යෝනිසෝ මානසිකාරය මල් ළඟ තියෙන කියලා බොරුව හදන්නත් බෑ. මේ මනහන එක කුසලයක්. කුසලයක් වයිද තියෙන්නේ එතකොට ඒක අයෝනිසෝ මනසිකාරය. ඒ කුසලය කියන්නේ සංසාරයක් හදන, හොඳ සංසාරයක් හදන ක්‍රමය. එහෙමනම් දැන් මෙතෙන්දි මේ විදිහට අපිට මේ සමත භාවනාවෙන් විතරක් කාමාවචර මනසිකාරයේ ඉක්මෝලා රූපාවචර මනසිකාරයක් ගන්න පුළුවන්. ඒක යෝනිසෝ මනසිකාරය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඒකින්ද ශ්‍රාවකයේ බොරුවට ඒක යෝනිසෝ මනසිකාරය කියලා වරද්දලා තේරුම් ගැනීම තමන්ගේ ශ්‍රාවකකම අයින් වීමේ අවධානමටපත් වෙනවා. ඒ ධර්මයේ දන්නේ.
එන්නේ තමයි මේ භවනා කරන අය නොමග යන්නේ ගොඩක්. යෝනිසෝ මනසිකාරය කියලා තමන්ට හිතුවේ හිතුවේ දැන තියෙන මානසික ස්වરૂප අර්ථ දක්වනවා. ඉපලක් කියලා බැලුවම නිින්ද ගිය අවස්ථා. නිින්ද ගිය තැන යෝනිසෝ මනසිකාරය තියෙනවා කියලා කියන ධර්මයක් කියනවා නම් මිනිසු ඒ කියන අය ඔක්කොම භවනා කරන අය පමණයි. තේරෙනවා සිල් රකින්න දන් දෙන අය කවදාවත් ඔය බොරුව කරන්නේ නැහැ. මොකද නිින්ද ගිය තැනක යෝනිසෝ මනසිකාරය තියෙනවා. කියර කියන්නේ කවුද කියන්නේ කියනවා. පොඩි ළමයි කියන්නේ. මේ බොරු කරනවා නම් කරන්නේ භාවනා කරලා අවුරුදු ගණන් වැඩියෙන් භාවනා කරපු අය. ඇයි මේ මනසිකාරය දන්නේ? මනසිකාරයෙන් සංසාරයක් හදන මනසිකාරයක් තියදී කා යෝනිසෝ. දැන් හැබැයි ආලාර කාලාම කියන්නේ රූපාවචර මනසිකාරය යෝනිසෝ මනසිකාරය කියලා. එයා කියනවා යෝනිසෝ කියලා. යෝනිසෝ කියන්නේ එකෙන් සංසාරයක් හදන්නේ නැහැ කියලා. සංසාර දුක නැහැ කියලා. නිර්මාණය වෙන්නේ නැහැ කියලා. දැන් ඒක නිසාවෙන් දැන් එතකොට අපිට එක්කෝ සමත භාවනා වඩලා එතනින් ලැබිච්ච අලුත් මනසිකාරය සංසාරයක් හදන්නේ නැහැ කියලා පිළිගත්තොත් අපි බෞද්ධ කමින් අහක් වෙනවා. ඊට මෙහා කාමාවචර මට්ටමේ තියෙන විවිධ මානසික ස්වરૂප වලට ඒක එතන තමයි යෝනිසෝ මනසිකාරය කියලා ගන්න ගියොත් ඔයගොල්ලන්ට ඔය කියන තැනුයි ඔය මිනිස්සු එක එක මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ජීවිකල් වෙන තැනුයි ගංජහැම් බීලා ජීවිකල් වෙන තැනුයි සමානයි. ඒ වගේ බොරුවකට තමයි එතකොට යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඒකෙන්ද මෙතන ගැඹුරු. මේ ගැඹුරු කමයි එතකොට තව මේ දෙක යෝනිසෝ මනසිකාරය තියෙනකොට මං ඊයේ මතක් කරලා දුන්නා යෝනිසෝ මනසිකාරය දින තැන තියෙන ප්‍රඥාව ලෝකෝත්තරයි. යෝනිසෝ මනසිකාරය තියෙන තැන අනිවාර්යෙන් අන්තර්ගතයි මෙන්න මේ ධර්මතා දෙක. මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන 6 වෙනි අංගය හා 7 වෙනි අංගය. 6 වෙනි අංගය කියන්නේ වැඩිච්ච ආර්ය අෂ්ටාංග මාර්ගයේ 6 වෙනි අංගය. සම්මා වායාම. ඒ වගේම සම්මා සතිය. දැන් සම්මා වායාමයයි සම්මා සතියයි කොහෙද තියෙන්නේ? වායාමය කියන්නේ උත්සාහය. බුදුහාමුදුරුව පෙන්නන සංසාරයක් හදන්න නැති උත්සාහයට කියන සම්මවායම. බුදුහාමුදුරුව පෙන්නන සංසාරයක් හදන්න නැති සීකල්පනාවට කියනවා සම්මා සතිය. එහෙනම් යෝනිසෝ මනසිකාරය කොහෙද තියෙන්නේ? එතන තියෙනවා සම්මවායාමයයි සම්මා සතියයි. සම්මවායාමයක් තියෙනවා සම්මා සතියක් තියෙනවා. හැබැයි ආලාර කාලාම කියන රූපාවචර මානසික தත්තේ සම්මා වායාමයේ තියෙනවා සම්මා සතිය නැහැ. ඔන්න එකක් අඩු වෙලා. ඒකයි අයෝනිසෝ මනසිකාරය වෙන්නේ. යෝනිසෝ මනසිකාරය වෙන්න නම් සම්මා වායාමයක් තියෙන්න ඕනේ සම්මා සතියක් තියෙන්න. දැන් ඕක තමයි ඒ කියන්නේ කාට හරි ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා වායාමයේ සම්මා සතියයි තියෙනවා නම් එයා ළඟ තියෙනවා යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය තියෙනවා නම් එතන තියෙන්න ඕනේ ලෝකෝත්තර ප්‍රඥාව. ලෝකෝත්තර ප්‍රඥාව තියෙනවා නම් එතන තියෙන්න ඕනේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය. එහෙනම් ආර්ය භාවයේ මනින කෙටි මේකකේ මොකද්ද? කෙටි මේකකේ සම්මා වායාමයයි සම්මා සතියයි. එතකොට සම්මා වායාමයයි සම්මා සතියේ එකතුවට තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. එහෙනම් නිවන මනින සංසාර විමුක්තිය මනින එක වචනයක ධර්මතාවයක් කිව්වොත් මොකද්ද කියන්න තියෙන්නේ? යෝනිසෝ මනසිකාරය. වචන දෙකකින් කිව්වොත් සම්මා වායාමයේ සම්මා සතිය. තේරුණානේ? දැන් ඕක වචන හතරකට කිව්වොත් කොහොම වෙයිද? දැන් අපි කතා කරගෙන ආවේ මේ ලෝකෝත්තර ප්‍රඥාව තියෙන තැනනේ. දැන් මම කියවන්නේ තනි වචනයකින් ලෝකෝත්තර ප්‍රඥාව තියෙන තැන හඳුන්වනවා නම් මානසිකාරයෙන් හඳුන්වන්න පුළුවන්. ඒකට කියන්නේ මොකක්ද? ධර්මානුකූලව
යෝනිසෝමනසිකාරය. ඉතින් දැන් ඔයගොල්ලන්ට මේක උගන්වන්නේ බොරුවට තමන්ට හිතෙන හිතෙන එක යෝනිසෝමනසිකාරය කියලා කියන්නත් එපා බාර ගන්නත් එපා කියන්නේ. ඒකෙන් වෙන්නේ තමන්ට හානිය. තේරුණා නේද? මේක ගැඹුර ඉගෙන ගන්න. සංසාරය හදන්නේ නැති මනසිකාරයට යෝනිසෝ කියන්නේ. ඒක අපි පුරුදු කරලා ලබා ගත යුතුයි. මේක මිසක් මේ ඉබේ වාසනාවට ලැබෙන එකක් නෙමෙයි කාට. අහම්බෙන් ලැබෙන එකක් නෙමෙයි. අහම්බෙන් නිවන් දකින්නවද කවුරු? තේරුණා නේද? මේ පාර යනකොට නිවන් දකින්නවා කියලා හිතුවද? එහෙම එකක් වෙන්නේ නැහැ. අපි කියන යෝනිසෝ මනසිකාරය මේ පාර යනකොට ලැබෙන්න පුළුවන්. තේරුණා නේද? ඒකින් දා මේ මිනිස්සු හිත කියන ඒවා වෙන්න බෑ. ඊට වැඩිය ධර්මයේ ගැඹුරුයි. ඔයගොල්ලගේ පුහුණුවට තැන දෙන්න. පුහුණුව හරි. පුහුණුව තුල යෝනිසෝ මනසිකාරය කවදාහරි ලැබෙන්න පුළුවන්. ලැබුණත් ඒකේ වටිනාකම හඳුනා ගන්න බෑ ඔයගොල්ලන්ට. වැරදි දේවල් හරි කියලා පිළිගනින්න. ඒ හානිය තමයි හදාගන්නේ හානිය. පුහුණුවේ වැරද්දක් නෙමෙයි ඒක. පුහුණුවට අදාළ නැහැ. දැන් එහෙමමලා දැන් ඔන්න මං කියා දීගෙන ආවනේ මේ ප්‍රඥාව ගැනනේ කියන්නේ මේ කොච්චර හරි. අමුතු දෙයක් නැහැනේ එහෙනම් අපි ඉගෙන ගන්න ධර්මයේමයි මේ. අපි බොරු විශ්වාස කරන හිඳයි අපිට වරදින්. දැන් කාරණා දෙකකින් ලෝකෝත්තර ප්‍රඥාව තියෙන තැන කියනවා නම් සම්මා වායාමයේ සම්මා සතිය කියන දෙක තියෙනවා. තේරුණා නේද? වෙන විදිහකට කියනවා නම් මෙන්න මේකයි මේකේ අර්ථය. කවුරු හරි කෙනෙක් ඔය ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා කියලා මේ 6 වෙනි අංගයයි 7 වෙනි අංගයයි දෙකම වැඩුණේ තැන අංග 8ම වැඩිලා නිවන ලැබිලා. ආය නැතුව මේ අමුතියෙන් හොයන්න දෙයක් නැහැ. තේරුණා නේද? අංග 8ක් වැඩෙනවා වෙනුවට දෙක අපි කිව්ව කොයි දෙකද වැඩනොත් සම්පූර්ණ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් වැඩෙන්නේ කියලා. ඔය තියෙන්නේ 6 වෙනි අංගයයි 7 වෙනි අංගයයි තමයි. ඔය දෙක වැඩුණේ හැටිය මුළු ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් වැඩිලා. තේරුණා නේද? දැන් ඕකම ඔයිට වැඩිය තව සරල වෙන්න බුදුහාමුදුරු එක එක පරියායෙන් දේශනා කරලා තියෙනවා. ඉස්සරහට තව කාරණා හතරකින් දේශනා කරලා තියෙනවා මේකම. දැන් එන්නේ කාරණා හතර මම මතක් කරලා දෙන්න. මම හිතන්නේ 2020 වර්ෂයේ මම ආපු වැඩසටහනේදී මේ මේ සූත්‍රය මම print කරලා දුන්නා වගේ මතක ගියා. ඔයගොල්ලන්ට නම් මතක නැති වෙයිද මේ එකක් කියා ගියා දුන්නද කියලා. තේරුණා නේද? ඒ කියන්නේ මොකද ඊට වැඩිය යෝනිසෝ මනසිකාරයේ පාර යනකොට එලි දෙකලා ලැබිලා නැත්තේ. අර බණ නම් මතක හිටින්නේ. තේරුණා නේද? දැන් මේක තමයි අපේ දින වැරද්ද. දැන් අපි බලමු ඉගෙන ගන්න උත්සාහ ගමු. කාරණා හතරකින් මේ කියන යෝනිසෝ මනසිකාරය නැත්නම් අපිට කිව්වේ ලෝකෝත්තර ප්‍රඥාව අන්තර්ගත තැනක විද්‍යාමාන කාරණා හතර මොනවද? මේ කාරණා හතර ඔයගොල්ලෝ අහලා තියෙන වචන වලින් කියනවා නම් අහලා තියෙනවනේ මෙන්න මෙහෙම දෙක මොකද්ද? මහා ආර්ය වංශය. ආර්ය වංශය කියලා අහලා තියෙනවනේ. ආර්ය වංශ දේශනා කියලා දෙයක් අහලා තියෙද? ආර්ය වංශ දේශනා අහලා තියෙනවද ඔයගොල්ලෝ? ඈ අහලා තියෙනවද? තේරුණානේ. දැන් ආර්ය වංශ දේශනා ලංකාවේ ඉස්සර කරලා තියෙන්නේ අතීතයේ මුතුන් මිත්තෝ අහලා තියෙන එකම වර ආර්ය වංශ දේශනා පමණයි කියලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ එහෙම ඈ මුළු ත්‍රිපිටකෙම අහන මොකද ඇති පළි? අදාහෙවුවා හෙට මතකද? තේරුණා. ඔය බොරුව කරේ නෑ වැරණි මිනිස්සු. අහලා තියෙන එකම බණයි. කොහේ වත්වේ පොත්වල ලියලා නෑ මේ ඉස්සර මිනිස්සු. ඔය මලපතේ අකුරක්වත් දන්නේ නැති අපේ මුතුන් මිත්තෝ අහපු බණ මොනවද ඇහුවොත් ආර්ය වංශ දේශනා. තේරුණනේ. මේ ආර්ය වංශය තුල තියෙන්නේ හතරයි කරු. ආර්ය වංශයේ හතරයි තියෙන්නේ. මේ ආර්ය වංශය හැබැයි අපි අහලා තියෙන ආර්ය වංශය නෙවෙයි මම මේ කියන්නේ. ආර්ය වංශ දේශනා දෙකක් තියෙනවා බුදුහාමර ප්‍රධාන පිළි. දැන් ඔය අපි මුතුන් මිත්තෝ ලංකාවේ ඇහුවා කියන ආර්ය වංශය මං කියන එක නෙවෙයි. එතනත් හතරක් තියෙනවා. ඒ හතර මේ අහලා තියෙන්නේ. දැන් ඔයගොල්ලොත් අහලා නම් කරලා තියෙනවා. දැන් ආර්ය වංශය කියන එක විභාගෙටත් අහනවා ඒ ළමයින්ගේ. මොනවද ආර්ය වංශයට අයිති කාරණා හතර? ඔව්
ආර්ය වංශය කියන්නේ කනේ ආර්ය වංශය කියන්නේ ආර්ය වංශය. ආර්ය කියන්නේ මොකද්ද? සංසාර විමුක්තිය වංශය. ඒ කියන්නේ ඒකට අයිති පුජ්‍යලයෝ දැන් ඔයගොල්ලෝ දැන් ඕස්ට්‍රේලියාවට අයිති. ඕස්ට්‍රේලියාවේ පුරවැසියෝ. ඔකට ඉතින් ගොඩක් ජාති තියෙනවානේ සපුරාලන්නේ. ඒ එතකොට ඕස්ට්‍රේලියානු වංශය ඔයගොල්ලෝ ළඟ මේ ඕස්ට්‍රේලියානු වංශය නෙමෙයි. ලංකා වංශයක් නෙමෙයි. ආර්ය වංශය කියන්නේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්ගේ වංශය. ඒ ශ්‍රාවකයෙක් වෙන සුදුසුකම් ටික මේකේ තියෙනවා. තේරුණා නේද? ඒකේ අන්තර්ගතයි කාරණා හතරක් අර අපි සාමාන්‍යයෙන් අහලා පාඩම් තියෙන හතර නම් චීවර ඔන්න පටන් ගන්න ඔය විදිහට ආර්ය වංශය. චීවර පිණ්ඩපාත සේනාසන ඊගා දැන් තුනක් හරි චීවර පිණ්ඩපාත සේනාසන හතරවෙනි එක භාවනා තේරුණනේ මේ භාවනා මතක තියාගන්න සතිපට්ඨාන භාවනාව විතරයි දැන් හරි වංශයට අයිති ඔය දැන් අපි අහලා තියෙනේ ලංකාවේ ඔය කිව්වා කියන බණ කිව්වා කියන ආර්ය වංශයේ සූත්‍රයේ තියෙන ඔය කරුණු හතර මොනවද චීවර පිණ්ඩපාත සේනාසන මේ හාමුදුරුවෝ පාවිච්චි කරන ඇඳුම් බැලඳුම් චීවර කියන්නේ එතකොට චීවර පිණ්ඩපාත කියන්නේ ආහාර තේරුණානේ සේනාසන කියන්නේ නවතින තැන ඉන්න තැනක් මොකක් හරි මොකද මිනිසයන්ට ස්වභාව ධර්මයේ ඉන්න බෑ වැස්සෙන් අවුෙන් පීඩා විඳලා ඉන්න බෑ ඒකට තෙමෙන්නේ නැතුව ඉන්න ඕනේ ඒකට තමයි ආවාසය කියන්නේ අනික භාවනා මේ හතර බුදුහාමුදුරුවෝ කියන්නේ විදියට මේ හතර පාවිච්චි කරොත් එයා ආර්ය වංශයට අයිති වෙනවා මේක ගිහි පැවිදි කියලා ભેදයක් නැහැ මේ දැන් ඕකම ඔය ආර්ය වංශයට ඇතුළු කරන්නේ කොහොමද ලංකාවේ ඇයි ඉස්සර මේ ආර්ය වංශ දේශනා මේ ජීවර පිණ්ඩපාත සේනාසන භාවනාව ගැන මේ දේශනා ටික කරලා තියෙන්නේ අවුරුද්දේ එක මාසයක හෝ මාස කිහිපයක පමණයි. ඔන්න අනිත් දේ. ඒක දැන් ඔය වස් කාලේ වගේ අපි කියන්නේ ආන්නේ වගේ කාලයක විශේෂයෙන්ම ගොවිතැන් වැඩ කටයුතු අවසන් වුණා. එහෙනම් මිනිතු නිදහස් වුණා. හැබැයි මේ ආර්ය වංශ දේශනාව කොයි දැන් මෙහි නම් කවුරු හරි හාමුදුරු කෙනෙක් වැඩමුවත් ඔයගොල්ලෝ ඔන්න බීස් බෙන් කරනවා එනම ආර්ය වංශ දේශනාව. මේ සිඩ්නි තව එක. මේ දැන් මොකද ඔයගොල්ලන්ට යන්න එන්න බෑනේ මේ ඉඳලා ඒ තේරෙනවා නේද? හැබැයි හොයලා බලන්න ඔයගොල්ලන්ගේ මුතුන් මිත්තු මොන ලංකාවේ හිටපු අය ඔය කියන ආර්ය වංශ දේශනාව එහෙම රට පුරා කරලා නැහැ. ලංකාව වගේ පුංචි රටකව රට පුරා කරලා නැහැ. අවුරුද්දට එක සැරයයි කරලා තියෙන්නේ කරේ එක තැනක. තේරුණා නේද? හැබැයි මේ දේශනාවල විශේෂත්වය මම මේ ප්‍රඥාව ගැන කියන්න නෙමෙයි මේ කියන්නේ ආර්ය වංශ දේශනාව කියන්නේ මොනවද කියලා උගන්වන්න. එතකොට මේ ආර්ය වංශ දේශනාව ලංකාවේ කරලා තියෙන්නේ දවල් කාලේ මේ රැ. ඔන්නානි. රැ එළි වෙනකන් කියලා තියෙනවා. අහන්නේ කවුද? මේ අරිහන්ත දේශනා අහන්න ඉඩ දීලා තියෙන්නේ වැඩියෙන් හාමුදුරුවෝ ඉඳලා තියෙනවා. ඒකට ප්‍රසිද්ධ හාමුදුරුවෝ තමයි කරලා තියෙන්නේ. ප්‍රසිද්ධ අය දිහා බැලුවම හැම කෙනාම රහතන් වහන්සේලා. දැන් නම් ජනප්‍රිය වෙන්න YouTube තිබුණාම ඇතිනේ. හාමුදුරුවෝ කෙනෙකුට නේද? මේ අරිහන්ත දේශනා කරලා තියෙන්නේ YouTube හාමුදුරුවෝ නෙමෙයි. තේරුණා නේද? මාධ්‍යයෙන් ජනප්‍රිය කරපු අය නෙමෙයි රහතන් වහන්සේ. ඒකමයි අර කෙලින්ම මාස අවුරුද්දට එක සැරයක් කියලා තියෙන්නේ. ඇයි වැඩක් නැහැ කිව්වට කියලා දන්නා ඒක. තේරුණා නේද? දැන් මේක අහන්නේ දැන් අහන්නේ ලංකාවේ එක තැනක නම් කියන්නේ එහෙනම් අපි හිතමු සිතුල්පව්වේ ආර්ය වංශ දේශනාවක් කරනවා නම් දැන් උතුරු මැද මැදෙම දකුණේ ඔය ඔක්කොම කොහෙටද යන්න ඕනේ? ඒ කාලේ යනකොට යන්න ඕනේ සිතුල්පව්වට. දැන් මේගොල්ලෝ යන්නේ කොහොමද? ගෙවල් දොරවල් ඉඩම් කඩම් තියෙනේවා. දැන් ආයේ ගැන ආය ආසාවක් තියාගෙනද අනුරාධපුරේ මිනිස්සේ සිතුල්පව්වට පහින් යනවා ඇත්තේ? ඈ දැන් ඔයගොල්ලෝ වගේ ප්ලේන් අරගෙන යයි ධාරිය වන්ත දේශනාව අහන්න.
දැන් නම් එහෙම නැහැ දැන් දිතුල් පවේ දිව්වා කිව්වා ඔන්න යා ලංකා ප්ලේන් ටික බුක් කරා යයි කට්ටිය හරිය වංශ දේශනාවත් අහයි එයි ආ හරිය වංශයට ඇතුල් වෙන්නේ නැන්නේ ඇයි ඇතුල් වෙන්න සුදුසු ගන්නෑ තේරුණා නේද මේ සුදුසුකම එදා අය හදලා තියෙන කොහොම හරි ඒක හාමුදුරන්ගේ දක්ෂතාවයයි සමාජයේ තියෙන අල්පේච්ඡා භාවයයි ඔක්කොම බලපාලා තියෙනවා නැතුව මේ තමන්ගේම වැරදි හින්දා නෙමෙයි මේ වෙලා තියෙන්නේ ඒ සමාජයේ එහෙම සමාජය කොහොම හරි වෙලා තියෙන්නේ නම් අර සිතුල් බහුව කියන තන අරිවන්ත දේශනාය අවුරුදු සිදු කරනවා එතෙන්ට ලං වෙනකොට අර මිනිස්සු ඇත්තටම ගිහියෝ විදියටයි ගෙදරින් පිටත් වෙන්නේ අතෙන්ට යනකොට නිකම්ම පැවිදි වෙලා යැනුමින් පැලඳමින් ජීවර ඇවිදින්නේ නැහැ. පින්ඳ පාත ඇවිදින්නේ නැහැ. මේ මිනිස්සු හම්බෙන දේ තමයි කන්නේ දැන්. කවුරු හරි දෙන දෙයක් කන්නේ. ඒ සත්තු මරන්න යවන්නේ නැහැ. තේරුණා නේද? අරිවංශ දේශනාව අහන්න යන්නේ. ඉතින් සත්තු මරලා කාලක කකා ගිය හැකේ. එතකොට ගස් කොළන් වල තියෙන දෙයක් කනවා ඇති කඩාවට. ඊට පස්සේ අර දන්සල් වලින් දෙන ඒවා කනවා. දවල්ට ගස් යට නිදා ගන්න. තේරුණානේ දවල්ටද ගස් යට නිදා ගන්නවා රෑට බණා දැන් බණේ කියන්නේ මොකක්ද චීවරේ වැදගත්කම පින්ඩපාතයේ වැදගත්කම භාවනාවේ වැදගත්කම ඒ වගේම අර අරඤ්‍ය රුක්ක මූල ශුන්‍යාගාර කියන ස්ථාන තුනේ වැදගත්කම ඒකනේ අරඤ්‍ය කියන්නේ තේරුණානේ ආවාසී තියෙන වටිනාකම දැන් ගෙදර ගැනද මේ කියන්නේ? නෑ. ආර්ය වංශය ගැන. දැන් එළි වෙනකොට මොකද වෙන්නේ? බණහන අය නිකම් ආර්ය වංශයට ඇතුළේ. එයාගේ ඇඳගෙන ඉන්නේ කම්බාය චීවරේ වෙනවා. ඇලීම නැති වෙනවා. තේරුණා නේද? ඒ වගේම අර මිනිසු දෙන ආහාර කාලා ඉව ගැන දැන් මාසයක් දෙකක් මේක කරනෝනේ දිගටම අදත් අහනවා හෙටත් අහනවා ඕම අහනකොට මේගොල්ලෝ නිකම්ම ආර්ය වංශයට ඇතුළත් වෙනවා. තේරුණා නේද? දැන් ඔන්න ඒක ආර්ය වංශය. මට ඕනකම තියෙන්නේ ඔයගොල්ලන්ට උගන්වන්න තව ආර්ය වංශ දේශනාවක් තියෙනවා. මේ ඔය කියන සූත්‍රයේ තියෙන තැනමයි තියෙන්නේ. ඒකේ තියෙනවා ආර්ය වංශ හතරක්. ඒක අර වගේ ප්‍රායෝගිකව චීවර පින්නපාත සේනාසන භාවනා කියලා විදිහට නෙවෙයි තියෙන්නේ. කීකේ හඳුන්වන්නේ මෙන්න මේ කාරණා හතර. ආර්ය වංශ හතර පටන් ගන්නෙ මේක තමයි නම ධම්මපද සූත්‍රය කියලා හඳුන්වලා තියෙන්නේ. තේරුණානේ ධම්මපද සූත්‍රය කියලා හඳුන්වනවා. අද හතරක් ගැන කියනවා. අනබිජ්ජා අව්‍යාපාද සම්මා සති සම්මා සමාධි ඔන්න ආර්ය වංශය. දැන් මම මේ ආර්ය වංශයේ ඒත් බුදුහාමුදුරුවෝ දේශනා කළා. එතන තියෙන්නේ කාරණා හතරක්. දැන් ඉස්සෙල්ලත් ආර්ය වංශයේ. ඒකේ තියෙන්නේ මොනවද? චීවර, පින්ඩපාත, සේනාසන, භාවනා. තේරුණානේ? මෙතන මේ ආර්ය වංශයේ දේශනා කරන්නේ ධර්ම කාරණා හතරක්. දහම් පද හතරක්. බුදුහාමුදුරන්ගේ ධර්මයේ සුවිශේෂී වටිනාම දහම් පද හතර කියනවා මේක. ඒකෙන් හින්දා ආර්යවන්තය කියනවා. මොනවද දහම් පද හතර? සම්මා ඒ කියන්නේ අනබිජ්ජා පළවෙනි එක. දෙවෙනි එක අව්‍යාපාද. තුන්වෙනි එක සම්මා සති. හතරවෙනි එක සම්මා සමාධි. දැන් ඔකෙන් ඔයගොල්ලන්ට තේරෙන අහලා තියෙන වචන දෙක ලේසිම වචන දෙක මොකක්ද සම්මා සති සම්මා සමාධි කියන්නේ ආර්ය ශ්‍රැංග මාර්ගයේ ඔව් 7 වෙනි අංගයයි 8 වෙනි අංගයයි වැඩිඥ ආර්ය ශ්‍රැංග මාර්ගයේ 7 වෙනි අංගයයි 8 වෙනි අංගයයි තමයි සම්මා සති සම්මා සමාධි අනවිද්‍යා අව්‍යාපාද කියන්නේ අනවිද්‍යා අව්‍යාපාද කියන්නේ සංකල්පනාවල කුසල් පාක්ෂික සංකල්පනා දෙක ධර්මයේ හඳුන්වන නම. තේරුණා නේද? දැන් අකුසල් පාක්ෂික සංකල්පනා මේ ඔය ආර්ය අෂ්ටාංග මාර්ගයේ දෙවෙනි අංගයේ තියෙන සම්මා සංකප්ප කියන්නේ. සංකප්පවල අකුසල් පාක්ෂික සංකල්පනා කියන්නේ අවිද්‍යා ව්‍යාපාදයි.
ඇලීමයි ගැටීමයි. ඔගේ කුසල් පාක්ෂික සංකල්පනා කියන්නේ අනවිඥා ව්‍යාපාදයි. තේරෙනවනේ? එතකොට කුසල් පාක්ෂික සංකල්පනා තේරෙන සිංහලෙන් ගත්තොත් මෙන්න මේවා. මොනවද? නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා. තේරෙනවනේ? දැන් ඔයගොල්ලන්ට නෙක්ඛම්ම සංකල්පනා තියෙනවා නම් ඔන්න ආර්ය වංශයෙන් එකක් තියෙනවා. අව්‍යාපාද සංකල්පනා තියෙනවා නම් ආර්ය වංශයෙන් තව එකක් තියෙනවා. තේරෙනවනේ? නමුත් එහෙම හිටින්නේ නැහැ මේ වෙලාවේ. මාරු වෙන්නේ නැහැ. ඔය සංකල්පනාවල ඔය කියන තමන් හිතාගෙන හිටියට දැන් මම හොඳයි කියලා හිතාගෙන ඉන්නවා මිනිස්සු ඒ හිතුවට හොඳ නැහැනේ. ඒ වගේ මන් ළඟ ඇති වෙන්නේ මේ නෙක්ඛම්ම සංකල්පනාමයි කියලා හිතාගෙන ඉන්න පුළුවන් හිතන්න පුළුවන් ඇති වෙන්නේ නැත්නම් මොනව කරන්නද? දැන් ඔයගොල්ලන්ට දෙන්නේ මොනෝ මේ? හිතාගෙන ඉන්න ඇති වෙනවා කියලා නෙ වෙන්නේ නැහැ. තේරුණා නේද? ඒකින් නම් මෙතන මේ නිකන් ඉබේ ඇති වෙන ඒවා නෙමෙයි මේවා පුරුදු කරලා ගන්න ඕනේ. ඉබේ උප්පත්තියෙන් මේ වගේ වාසනා ගුණයකට පරම්පරාවේ දායාද විදිහට ලැබෙන ඒවා නෙවෙයි මේ අරියවන්ත. තේරුණා හරියද? පුහුණුවෙන් තමන් ලබාගත යුතු අතර. දැන් බලමු එතකොට නෙක්ඛම්ම මේ මොනවද? අනව විද්‍යා සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, එතනින් ගියාම සම්මා සති, සම්මා සමාධි. දැන් සම්මා සති සම්මා සමාධි තියෙනවා නම් මං කිව්වා යෝනිසෝ මනසිකාරය තියෙනවා. එතන තියෙන ප්‍රඥාව මොන වගේ එකක් වෙන්න ඕනද? ඔව්, ලෝකෝත්තර ප්‍රඥාව වෙන්න ඕනේ. එයා ආර්ය වෙලා හමාරයි. තේරෙනවා නේද? ආර්ය වෙනකොට තව කරුණු හතරකින් කියනවා නම් නැත්නම් ලෝකෝත්තර ප්‍රඥාව කියන එක පිළිතන තැන තියෙන තව විද්‍යාමාන ලක්ෂණ හතරක් තමයි අර අනවිද්‍යා, අව්‍යාපාද, සම්මා සති, සම්මා සමාධි කියන ධර්මපද හතර. ආර්ය වංශය, ආර්ය වංශය මේක. තේරුණානේ? දැන් ප්‍රශ්න තියෙන්නේ ඔය ඔය ටිකෙන් ආලාර කාලාම අර රූපාවචර ධානයන් ලැබනකොට මේ ආර්ය වංශ හතරෙන් කීයක් තිබුණද කියලා බලමු අපි. තේරුණානේ? දැන් එයා ළඟත් අපි ළඟ මේ වෙලාවේ වනහන කොටවත් නැහැ මෙච්චර 100 100ක් මේ ගුණිය. ආලාර කාලාම ළඟ තියෙනවා. මොකද්ද? සංකල්පනාවල අනවිද්‍යා ගුණය හා අව්‍යාපාද ගුණය. තේරුණා? මිනිසුන්ට වෛර කරන අය වෙන්නේ තාපසය. ඒ තාප රූපාවචර ධාන ලැබෙනවා කියන්නේ ලේදි පාස ධාන නෙමෙයි සංකල්පනාවල ඇති වෙන්න බෑ යාට මෛත්‍රී මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා හැරවෙනේවා. තේරුණා නේද? ඒ වුණාට බලන්නකො දැන් ඔය දැන් ඔයගොල්ලෝ දකින්න ධානලාභීන්ගේ තියෙන ලක්ෂණ යාට කිව්ව ඕක ධාන නෙමෙයි කියලා ඇති වෙන සංකල්පනාව මොකක් කියලාද ඔයගොල්ලෝ හිතන්නේ යාට? ඇති වෙන්නේ ව්‍යාපාද. කුණු හරමෙන් බණි. එතකොට තව නිකං සංකල්පනාවේ සීමා වෙලාද වාචික අකුසල් බවටත් ඇරිලා. තේරුණානේ? දැන් හොඳට ධානලාභී උපාසක හම් වෙන කෙනෙකුට කිව්වොත් එම ඔබ ඔය ඔක ධානයක් නෙවෙයි කියලා තෙරපියෙන් හරි ගන්න. තේරුණානේ? එච්චරට ගියෙන්ති. එහෙන මොකද එහෙම ගියෙන්ති යන්නේ? අර ගුණේ නැහැ නේද? නමුත් ආලාර කාලාම ළඟ ඕක තියෙනවා. මොකද්ද? අනවිද්‍යා ගුණය. එයාට කේන්ති යන්නේ. තේරුණා නේද? මේක වැරදි කිව්වට එයාට තරහ යන්නේ නැහැ. එයාට තියෙන්නේ එකම දෙයයි තියෙන්නේ මෝඩකමක් වෙනවා වෙනම. ඒ තියෙනවා එයා මේගොල්ලන්ට වැරදෙන්නේ වැරදි කියලා කියන්නේ තේරෙන්නේ නැති. මං වඩපු ටික වැඩිලා නැති හින්දායි. ඒක මේ මිනිහාගේ වැරද්දා කියලා බිඩි ගන්න නැහැ ඒගොල්ලෝ. තේරුණා නේද? ඒගොල්ලන්ට අනුකම්පා කරලා තව තව ගියා දීලා මේක ලබා ගන්න කියලා දිරිගන්න. ඔන්න තාපසයන්ගේ තියෙන ලක්ෂණය. නැතුව කාටවත් දොස් කියන අය තාපසය නෙමෙයි. තේරුණා නේද? කවුරු හරි තාපසයන් බැන්නට ඒ තාපසය මනින්නේ නැහැ. එයාගේ විශ්වාසය මෙයා මේ මිනිස්සයාට මේ සත්‍ය තේරෙන්නේ නැහැ.
තව උත්සාහ ගත්තොත් මෙයාට තේරුම් ගන්න පුළුවන් කියලා එහෙම පුළුවන් නම් උදව් කරන්න. නැත්නම් මගහරින්න. තේරුණා නේද? කවදාවත් අනවිද්‍යා අව්‍යාපාද සංකල්පනා දෙක හැර අවිද්‍යා ව්‍යාපාද සංකල්පනා ඔය රූපාවචන මානසික තත්ත්වයක් ලබා ගත්ත අය පවත් ගන්න උත්සාහ ගන්න නැහැ. තේරුණා නේද? මේක ධම්ම නියාමයක්. මේක බැරි කමක් නෙමෙයි මේක මේවා තමයි ධම්ම නියාම කියන්නේ. මනස වැඩ කරන්නේ මේ විදිහට තමයි ඒගොල්ලන්ගේ. තේරුණා නේද? හැබැයි දැන් ආලාර කාලම ළඟ එහෙනම් දෙකක් තියෙනවා. මොනවද? අනවිද්‍යා හා අව්‍යාපාද සංකල්පනා දෙක තියෙනවා. අරියංශ දෙකක් නෙමෙයි. ඊළඟට තියෙනවා සම්මා සමාධි කියන හතරවෙනි ආර්යවංශය. සමාධිය කියන්නේ සිතේ එකඟකම. දැන් සම්මා සමාධිය කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ සිතේ එකඟකම වගේම අකුසලිය නැතුව මේ පංච නීවරණ යටපත් වෙච්ච මට්ටමක තියෙන ඕනම සිතේ එකඟකම. නීවරණ යටපත් නොවෙච්ච සිතක තියෙන එකඟකම සමාධියක් කියලා සම්මා සමාධියක් කියලා ධර්මයේ කියන්නේ. තේරුණා නේද? එහෙනම් අර ආලාර කාලාමත් ඔය කියන රූපාවචර මානසික මට්ටමක ධානයක ඉන්න වෙලාවක තියෙනවා ආර්ය වංශ තුනක්. එකක් නැහැ. මොකද්ද නැත්තේ? ඔව්. නැත්තේ සම්මා සතිය. සතර සතිපට්ඨානේ නේ. ඇයි? සංකල්පනා මනසිකාරයේ දෙන්නේ මනසෙන් එන අරමුණ වල විතරයි. එතන සම්මා සතිය නෑ. සම්මා සතිය දෙන්නේ මනසෙන් එන අරමුණක, හැබෝ ඇහෙන් එන අරමුණක සම්මා සතිය විහිටන්නේ නෑ. සම්මා සතිය වෙන්න නම් කයෙන් එන අරමුණක සතිය පවතින්න ඕනේ. තේරුණානේ? එන ආලාර කාලාමට කයෙන් එන අරමුණක සතිය පවතින්න බෑ කොච්චර දියුණු කරා භාවනාව. මොකද රූපාවචර මානසික ලකත්තේ ලැබෙන්නේ කය අතුරුදහන් වෙලා. ඔන්න ඔක තමයි ප්‍රශ්න. ආර්ය වංශ තුනකින් සීමා වෙනවා කොච්චර කල් කරා. එතකොට රූපාවචර බ්‍රහ්ම කියන සත්තුන්ගේ මානසික තත්ත්වය ආර්ය වංශ තුනින් සම්පූර්ණයි. හතර කරන්නේ නැහැ. හතර වෙන්න බෑ. ඒ සම්මා සතිය ඉන්නේ විදියට. දැන් ඕකම ඔයගොල්ලෝ භාවනා කරලා ඔය සම්මා කය තේරෙන්නේ නැතු විදිහට හිටියා ඕන්න යෝනිසෝ මානසික ආර්ය පහල වුණා කියලා රඟපාන්න පටන් ගන්නවා. එතකොට කොහෙද ආර්ය වංශ හතර? අතුරුදහන් වෙලා නේද එක? තේරුණානේ? ඔබ තමයි මේ පැටලැවිල්ල දිගටම වෙන පැටලැවිල්ල. එතකොට ආලාර කාලාමට මේක පැටලුණේ එක හරි මේ මේගොල්ලෝ සමත භාවනාවද්දී ඔයගොල්ලෝ මොනවා කරලාද මේ පැටලුණේ? පණ්ඩිතකම මේ නැගීම මොකක්ද? පණ්ඩිතකමට පැටලුවා. තේරුණානේ? වෙන කිසිම මේ සාධාරණ හේතු නෑ. දැන් වතන ප්‍රශ්නේ කියන්නේ දැන් මෙහෙම බැලුවොත් මේ වෙලාවේ ඔයගොල්ලන්ට ඔය ආර්ය වංශ හතරෙන් කියනවා නම් තියෙන්නේ කීයද? දැන් ආලාර කාලාමට තුනක් තියෙනවා කියලා මං කිව්වේ. ඔයගොල්ලන්ට තියෙනවා කියලා මං කිව්වේ නෑනේ. දැන් මං අහන්නේ දැන් හතරක් තියෙනවා. මොනවද? අනවිද්‍යා සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, සම්මා සති, සම්මා සමාධි. ඔය හතරෙන් ඔයගොල්ලන්ට මේ වනහනකට කීයක් තියද? අමද කරන්නේ බම් මේ ආර්ය වංශය මේ ආර්යයන්ගේ වංශය තියෙනවා නම් හතරම දිනු ආර්ය. එකක් හරි අඩු නම් ආර්ය නෙමෙයි. මං හිතන්නේ දැන් කීයක් තියද? ඔව්. මොකද තියෙන්න පුළුවන් මොනවද? ඔව් දෙකක් තියෙන්න පුළුවන්. ඔව් ඒක සම්මා සති සම්මා සමාධි කියන එක එන්නේ නැහැ බණහනට. තේරෙනව නේද? මොකද වායාමයේ බණහන උත්සාහයේ සම්මා වායාමයේ කියන්නේ නැහැ ධර්මයේ. තේරෙනව නේද? ඒක නාමිත පින්කමකට ගන්න උත්සාහයේ සම්මා වායාමයේ කියන්නේ නැහැ ධර්මයේ. එතකොට සම්මා වායාමයේ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ එක්ක සමත භාවනාවකින් අකුසල් නීවරණයටපත් වුණොත් ඒ එතන දිදීන උත්සාහය සම්මා වායාමයට සමානයි. දැන් බණ අහනවා කියන්නේ අපි සමත භාවනාවක් කරනවා නෙවෙයිනේ.
තේරෙනවනේ. සතිපට්ඨාන භාවනාවක් කරලා අකුසල් ටික යටපත් වෙනවා, නීවරණ යටපත් වෙන මට්ටමට භාවනාව දියුණු වුණොත් සම්මා වායාමයේ එතනක් තියෙනවා. දැන් මන අහනවා කියන්නේ සතිපට්ඨාන භාවනාවක් කිරීම නෙවෙයි කියලා ඒගොල්ලෝ පැහැදිලිව දන්නවනේ. තේරෙනවනේ. එහෙනම් දැන් අපේ දෙකක් අහිමි. මොනවද? සම්මා වායාමයේ නෑ, සතිය නෑ. නෑ අතන සම්මා මේ සමාධිය එතකොට කොහෙත්ම තියෙන්න බෑ. දැන් කිව්ව හතර තියෙන සම්මා සතියයි සම්මා සමාධියයිනේ. ওই දෙක නෑ දැන්. එහෙනම් තියෙනවා නම් තියෙන්න පුළුවන්. සංකල්පනා වල අනවිද්‍යා ව්‍යාපාද සංකල්පනා තියෙන්න පුළුවන්. තේරෙනව නේද? දැන් ඒකත් ඉගෙන ගන්න. ඒක තියෙන හැම වෙලෙම තියෙනවා කියලා එකක් නෑ දැන් අපිට. තේරෙනව නේද? මේ මන අහනකොට ඔයගොල්ලන්ට හිටිගම ව්‍යාපාර සංකල්පනා ඇති වෙන්න පුළුවන්. ඒ කායික අමාරුකම් කොන්ද රිදෙනවා නම් දාඩිය දානවා නම් අපහසු නම් ඒ වෙලාවේ සංකල්පනා වල තියෙන්නේ මොනවද? අනවිද්‍යා ව්‍යාපාර සංකල්පනාද ව්‍යාපාර සංකල්පනාද? එහෙනම් ඒ විතක ව්‍යාපාර සංකල්පනා මේ බණහනකට ඇති වෙන්න පුළුවන්. නමුත් දැන් ධර්මීය කෙරෙහි ගෞරවයක්, සාසනීය පිළිබඳව බුදුහාමුදුරුව කෙරෙහි ගෞරවයක්, දේශකීය පිළිබඳව ගෞරවයක්, වැඩ ඉන්න හාමුදුරුව පිළිබඳව ගෞරවයක්, එහෙම තියෙනකොට සංකල්පනා කොහොමද වෙන්නේ? අර කායික අපහසුයක් එනකොට ගැටුම් සංකල්පනා ආවට, ව්‍යාපාදයේ දෝමනස් රූපේ ආවට, දැන් බණ ධර්මයේ සම්බන්ධව තියෙන ශ්‍රද්ධාව ගෞරවයේ මත ඇති වෙන සංකල්පනා අව්‍යාපාද. තේරුණානේ? ඒ වගේම ඇලීම් වල ඒව නෙවෙයි. ශ්‍රද්ධාව තියෙන තැන ඇලීමක් නෑ. ඔන්න ඇලීම නැති තැන, දැන් ඇලීමක් තියෙන තැන ශ්‍රද්ධාව නෑ. තේරුණා නේද? දැන් ඔයගොල්ලෝ දැන් මෙහෙම ඔය මිනිස්සු තර්ක කරන්නේ. දැන් ඔයගොල්ලෝ හොඳ හෝටලයකට ගිහින් අර හෝටලයේ තියෙන මෙනු එක තෝරලා දැන් පැය ගාණක් ගිහිල්ලා හොඳ ආහාරයක් ඕඩර් කරනවා. එනවුම් කරනවා. එතකොට ඒ මෙනු එකට ඇලිලාද කරන්නේ නැද්ද? ඇලිලා. අන්න එතකොට සද්දා වන්නේ නේ. මොකද හෝටලෙට වැඳලා අරකට වැඳලා කන්නේ යන්නේ. කාලා යුරුණාට පස්සේ මතක් වෙන්නේ මෙච්චර වුණාද බිල කියලා. ආයේ මේ බුලල යනවනේ. තේරුණා නේද? දැන් සද්දාම ඒ මොකක්වත් නැහැ එතන. ඒක කෙලින්ම ඇලීම. අභිජ්ජා සංකල්පනා. තේරුණා නේද? දැන් ඒවා මිනිසු ළඟ නැත්නම් මිනිස්සු වෙන්නේ නැහැ නේ. තියෙන දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි හිතමු ඔය ඔయిత වැඩි වේදන් කරලා ඔයගොල්ලෝ මේ පන්තලටම දානේ දීලා නැද්ද? තේරුණා මේ? දැන් අර වගේ ඉත වැඩි හොඳට තව මහන්සි වෙලා බොහොම උනන්දු වෙලා පැය ගාණක් මහන්සි වෙලා හොඳට උයලා මේ දානේ ගෙනහලා දෙනකොට ඒ දානේ හදාගෙන වෙදී මේ බුද්ධ පූජාව තියෙනකොට අර බෙදලා තියෙන ඒවට ඇලීමක්ද තියෙන ශ්‍රද්ධාවක්ද? ඈ ඇලීමක් නැහැ. තේරුණනේ? දැන් ඔයගොල්ලන්ට තියෙන ශ්‍රද්ධාවක් එතකොට. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ එතන තියෙන්නේ අනවිද්‍යා සංකල්පනාවම. අතහැරීමේ සංකල්පන තේරුණානේ? දැන් හාමුදුරුවන්ට දාන දෙනකොට තියෙන්නේ අතහැරීමේ සංකල්පන. දැන් හාමුදුරන්ට විතරනේ නිකම් මේ හංගන්නේ කොට දුන්නත් ඔහොමම තියෙන. ශ්‍රද්ධාවක් තියෙනවා. තේරුණානේ? ඒව තමයි කුසල් කියන්නේ. ඒකෙන් හින්දා ඕ එහෙමනම් මේ කියන ආර්ය වංශයේ කරුණ ධම්මපද වල හතරේ දෙකක් අපිට මෙන්න මේ තැන්වල පිහිටනවා. දන් දෙනකොට තියෙනවා. අනවිද්‍යා අව්‍යාපාද සංකල්පනා දෙක. පන්සිල් රකින්න වෙලාවේ මොනවාරි අධිශීලයක් රකින්න වෙලාවේ තියෙනවා. තේරුණානේ? මේ සංකල්පනා දෙක ඔයගොල්ලන්ට gedara doredi තියෙන තැන් තියෙනවා. මොනවද? වැඩිහිටියන්ට සලකන වන්දනාමාන කරන වෙලාවේ, සලකන වෙලාවේ මේ සංකල්පනා දෙක තියෙනවා. අනවිද්‍යා අව්‍යාපාද. දූදරුවා මෛත්‍රියෙන් කරුණාවෙන් පෝෂණය කරනකොට මේ සංකල්පනා දෙක තියෙනවා. තේරුණාද?
ඥාතීන්ට දැන් මෛත්‍රීන් කරුණාවෙන් සංග්‍රහ කරනකොට ඥාතකානන්ත සංඝහෝ කියන්නේ මංගල කාරණයක් කියන්නේ. ආන්න ඒක කරනකොටත් මේ සංකල්පනා දෙක තියෙනවා. තේරුණානේ? අවංකව කරනවා නම් වංකව කරනවා නම් තමන් ළඟ තියෙන්නේ අර ව්‍යාපාරේම තමයි. මුන් යන්නේ නැහැ අපිටමයි වදේ. ඒ වගේ සංකල්පනා වලින් තමන් මනගන්න ඕනේ කොහොමද මේවා කරේ කියන්නේ. තමන් කරේ කොහොමද කියන්නේ. තේරුණා නේද? බුදුහාමුදුරුවෝ නම් දේශනා කරනවා සාමාන්‍යයෙන් ගිහියෙකුට අර මේ මංගල සූත්‍රයේ තියෙන මංගල කාරණා 37 මුල් ටික ගෙදර දොරේ භාවිතා කරනකොට අනවිද්‍යා අව්‍යාපාද සංකල්පනා තියෙනවා. තේරුණානේ? දැන් ඕක වැඩි කරගෙන ජීවත් වෙනෝ නම් අනාගතයේ ආර්ය වංශය ගන්න ලීසි. අර දෙක එකතු කර හැකි කමටහන්. තේරුණානේ? එහෙනම් චර්යාවෙන් අපිට ලැබිලා තියෙනවා ආර්ය වංශ දෙකක්. හොඳ චර්යාවක් තියෙනවා. තේරුණානේ? ඒක නැතුව ඒ චර්යාව අහක් කරන්න යන්න එපා. ගෙදර දොරේ හොඳින් ජීවත් වෙන්න. අනිත් දෙක වෙ සම්මා වායාමයයි මේ සම්මා සතියයි සම්මා සමාධියයි දෙක ගන්න තියෙන කමඨහන තමයි සතිපට්ඨාන කමඨහන. තේරුණානේ? එහෙනම් සතිපට්ඨාන කමඨහන සාර්ථක වෙන්නේ ගෙදර දොරේ අර ආර්ය වංශ දෙක හොඳින් පුරුදු කරපු අයටද ඒකේ මග ඇරලා ඉන්නේ හිටිය අයටද? ඒ දෙකක් නිකම්ම ලැබිලා නෑ. තේරුණා? දැන් ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඔය සංකල්පනාවල අවිජ්ජා අනවිජ්ජා අව්‍යාපාද සංකල්පනා ඇති වෙන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. මිනිස්සෙක් විදිහට හතර ආකාරයක්. තේරුණානේ? දැන් ඔයගොල්ලන්ට එකක් තමයි කාමාවචර කුසලයේ හරහා මේක ඇති වෙන්නේ. තේරුණානේ? ඒ කාමාවචර කුසලයෙන් ඇති වෙනකොට ඒක කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ආමිෂ පින්කම් හරහා ඇතිවීම, අනික තමයි ප්‍රතිපත්ති හරහා ඇතිවීම. දැන් ආමිෂ පින්කම් හරහා අනවිද්‍යා ව්‍යාපාද සංකල්පන ඇති වෙන ඒවා තමයි ඔය දානමාන, බුද පූජා, දානමාන වලට වැඩිය බුද පූජා, වන්දනාමාන ඔය ටික ආමිත පින්කමෙන් ආන විද්‍යාව ව්‍යාපාද ඇතිවීම. ප්‍රතිපත්තියෙන් ආන විද්‍යාව ව්‍යාපාද ඇතිවීම තමයි පන්සිල් රැකීම, අධිසිල් රැකීම, දන් දීම ওই වගේ දේවල් එක්ක එන්නේ ප්‍රතිපත්තිය. තේරුණා නේද? දැන් අම්මා තාත්තට දරුවන්ට තමන්ගේ දරුවන්ට කරුණාවෙන් මෛත්‍රියෙන් සලකනකොට ආන විද්‍යාව ව්‍යාපාද ඇති වෙන්නේ ආමිෂ වර්ගයේ වන්දනාමාන ක්‍රමයකටද ප්‍රතිපත්තියෙන්ද? මොහොමයි මේ හරියට දැනගන්න නැත්නම් අන්තිමට රෝවණුත් වෙයි ඕවත් නැතුවදී අන්තිමට මනුස්සකමක් නැහැ. ඒ ලීරියම අමනුස්සකම ළඟට ඇවිල්ලා. දැන් තමන්ගේ ගෙදර ඉන්න ළමයින්ට හරි වැඩිහිටියන්ට හරි තලකන එක ප්‍රතිපත්ති මේ එකක්ද ආමිස පින්කමක්ද? වන්දනාමාන වගේ එකක් නෙමෙයි ප්‍රතිපත්තිය. තේරුණා නේද? ඒක ඊට වැඩිය බලගතුයි. හොඳට මතක තියාගන්න. මොකද ආමිෂයට වැඩිය ප්‍රතිපත්තිය බලගතුයි. ඒ බලගතු බව මනින්නේ මොක නොයන්ද? මනින්නේ අර සංකල්පනාවල අනවිද්‍යා අව්‍යාපාද සංකල්පනාවල. තේරුණා නේද? ඕනම කුසලයක් මනින්නේ ඕකේ. ආ එහෙමනම් දැන් ආමිෂ පින්කමක් තුලින් අපිට ලැබෙන්න පුළුවන් අනවිද්‍යා අව්‍යාපාද සංකල්පන. හැබැයි කිසිම ආමිෂ පින්කමකින් සම්මා සතිය සම්මා සමාධිය ලැබෙන්නේ බෑ. තේරුණා නේද? සීල් රැකීම ආදී ප්‍රතිපත්ති මේ ක්‍රියාකලාප හින්දා අපිට අනවිද්‍යා අව්‍යාපාද ලැබෙන්න පුළුවන්. තේරුණා නේද? ඒ වුණාට එතනින් කොච්චර සීල් රැක්කත් කොච්චර අධි සීල් රැක්කත් ඒ සීලයේ හරහා කවදාවත් සම්මා සති සම්මා සමාධි කියන දහම් පද දෙක එන්නේ නැහැ. ආර්ය වංශ දෙක ළඟට එන්නේ නැහැ. තේරුණා නේද? නමුත් අර සීලයේ හින්දා අනවිද්‍යා ව්‍යාපාද කියන සංකල්පනා ඇති වෙනවා. ආර්ය වංශ දෙකක් වෙනවා. ඊළඟට ඔයගොල්ලෝ සන්ත භාවනාව බුදුගුණ භාවනාව වෙන්න පුළුවන්, මෛත්‍රී භාවනාව, දේවතානුස්සති ඕනම ලෝකේ තියෙන සමත භාවනාව.
බුදුහාමුදුරුවෝ කියපු 40ක් තියෙනවා. ඒ 40ට වැටෙනවා ලෝකේ අනිකුත් ආගම් වල තියෙන ඒවා. මේ 40න් එකකට වැටෙනවා. ඔය 40න් එකක් වැඩුවොත් එයාට අර නී පංච නීවරණයටපත් වුණාම අර ආලාර කාලාමට වගේ ආර්ය වංශ තුනක් ලැබෙනවා. මොනවද ඒ? අර සාමාන්‍ය ඉසෙලා තිබිච්චේ සංකල්පනා වල අනවිද්‍යා ව්‍යාපාද කාමාවචර කුසලයේකින් නෙවෙයි ලැබෙන්නේ දැන්. රූපාවචර කුසලිය හරහායි. ඒක බලගතුයි. ඒතර අනවිද්‍යා ව්‍යාපාදම තමයි. නමුත් ඒකේ මාධ්‍ය රූපාවචරයි. අපිට දැන් තියෙන අනවිද්‍යා ව්‍යාපාද සංකල්පනා වල මාධ්‍ය කාමාවචරයි. තේරුණා මේක දුර්වලයි. රූපාවචරයේ දුර්වල නෑ. ඊට වැඩි ප්‍රබලයි. එහෙම එතකොට ඒක ලැබිලා සම්මා සමාධියක් ලැබිලා තියෙනවා. එතන නෑ හැබැයි සමත භාවනාව දියුණු කරනකොට කවදාවත් සම්මා සතිය ලැබෙන්නේ නෑ. තේරුණානි. ඒතර අරියවන්ත තුනෙන් සීමා වෙන්න ඕනේ සමත භාවනාව. භාවනාව නවත්තපු හැටි උපරිම දෙන්න පුළුවන් අරියවන්ත දෙකයි. ඒකත් අර සංකල්පනාවල අනවිද්‍යා ව්‍යාපාද ගුණ තියෙනකන් විතරයි. කාමාවචර කුසලයක් තියෙනවා. දැන් ඊගාවට දැන් බුදුහාමුදුරුවෝ මේ හතරම ආවම ආර්යවංශයට ඇතුළු වුණා කියන්නේ මොකද? දැන් සමත භාවනාවක් කරලා ආර්යවංශ තුනක් ගන්න පුළුවන් අපිට. එකක් ගන්න බෑ. මොකද්ද? සම්මා සතිය. සම්මා සතිය ගන්න පුළුවන් එකම භාවනා වර්ගය සතර සතිපට්ඨානෙ වැඩිමයි. තේරුණනේ? එහෙනම් සතර සතිපට්ඨාන කමටහනක් වඩනකොට ඔයගොල්ලන්ගේ සංකල්පනාවල අනවිද්‍යා ව්‍යාපාදේනෝන තේරුණානේ? නිකම් මාර්ය වංශ තුනක් තියෙනවා. නැත්තේ එකයි. ඒක අවසානේ එකයි. සම්මා සමාධිය. සම්මා සමාධිය ඔයගොල්ලන්ට භාවනාවෙන් ලැබෙන්නේ භාවනා ප්‍රගුණ වෙලා. තේරුණානේ? භාවනාව හරියට තේරුම් අරගෙන කරන්න පටන් ගන්නකොට සම්මා සතිය තියෙනවා. කැඩි කැඩි හරි තියෙනවා සම්මා සතිය. සමාධිය තමයි දිනු වෙලා ලැබෙන්නේ. තේරුණානේ? එතකොට ඔය කයෙන් එන අරමුණක අපි කියවනේ කායික අරමුණක් ගැන නෙමෙයි සක්මන් භාවනාව කරන්න ගියාත් ආනාපානය කරන්න ගියාත් ඔයා බුදුහාමුදුරුවෝ කියපු විදිහට කරොත් හැම එකම සතිපට්ඨාන භාවනාව. තේරුණානේද? සමත භාවනා හරියන්නේ නැහැ මේකට. කයෙන් එන අරමුණක අනවිද්‍යා ව්‍යාපාද සංකල්පනා බිහි වෙනකොට සම්මා සතියක් තියෙනවා නම් එතන සම්මා සමාධිය තියෙනවා කියන්නේ මොකක්ද? සම්මා සමාධිය වෙන්නකොට විශේෂ සත්‍යය තමයි විවච්ඡේව කාමේ කියන ගුණයයි විවච්ඡේව අකුසලේ කියන ගුණයයි ඒ අරමුණේ තියෙන්නේ. ඒ කියන්නේ විවච්ඡේව කාමයේ කියන්නේ පංච නීවරණ යටපත් වෙච්ච ගුණය තියෙනවා. මොන සම්මා සමාධියේ සමාධියේ සම්මා සමාධිය කියන සිතේ එකම කමේල එක ලක්ෂණය පංච නීවරණ යටපත් වෙච්ච ස්වરૂපය. අනික අකුසල් 10 යටපත් වෙච්ච එක සංකල්පනාවල. ඒ කියන්නේ අභිජ්ජා දෝමනස්ස යටපත් වෙච්ච එක. තේරුණානේ? දැන් බලන්න එහෙමනම් ඔය ආර්ය වංශ හතර දැන් ආර්ය වංශ හතරේ නෙමෙයි මේ මං කිව්වේ. තේරුණා නේද? මොනවද ආයගමන මතක් කරන්නේ? සංකල්පනාවල අනවිද්‍යා අව්‍යාපාද. සම්මා සංකප්ප කියන එක. ඊගාවට සම්මා සතිය හත්වෙනි අංගය. සම්මා සමාධිය අටවෙනි අංගය. තේරුණා නේද? ඕකමකේ ආය ඕකමයි දේශනා කරන්නේ බුදුහාමුදුරුවෝ වෙන පරියායකින් ඒත් හතරකි. ඒකට ආර්යවන්දේ කියන්නේ මොකද්ද? කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. එහෙනම් කයෙන් එන අරමුණේ අවිජ්ජා දෝමනස්ස හක් වුණාම මොනවද අනවිජ්ජා ව්‍යාපාදනෙ එන්න ඕනේ? තේරෙනවනේ මුල් ආර්යවංශ දෙකට එනවනේ. ඒකෙන් එතකොට කයෙන් එන අරමුණේ එහෙම වෙන්න ඕනේ. කයෙන් එන අරමුණ තුල හටගන්නේ වේදනාවෙන් එහෙම වුණොත් කයෙන් එන අරමුණෙන් හටගන්නේ සිතේ චිත්ත ස්වરૂපයෙන් ඒක වෙලා කයෙන් එන අරමුණේ හටගන්න සිතේ ධම්මෝලත් ඔය අවිජ්ජා දෝමනස්ස අහක් වුණොත් ඔය ආර්ය වංශ හතරම තියෙනවා. තේරුණනේ?
ඒක ඔයගොල්ලන්ට ඉච්චර දුර යන්න බෑ කුලප්පුවක් තියෙනවා. ඊට කලින් යෝනිසෝ මනිකාරේ මේකයි කියලා ඒකට ගැටෙනවා. එතකොට ව්‍යාපාද වෙනවා තියෙනවා. සංකල්පනා මාරු වෙනවා. තේරුණානේ? ඉතින් ඔකට කරන්න තියෙන්නේ මොකද්ද එකම දේ? ඒකට කරන්න උපදෙස තමයි ඔයගොල්ලන්ට තේරෙන උපදෙස මම දුන්නේ. හරකා වගේ කරන්න. දැන් නම් මෙතන අරියවන්ත මාරු කරගන්න. තියෙන එකට අරියවන්තේ නැති කරගන්න. තේරුණානේ? එක්ක කයෙන් එන අරමුණ හක්ුණේ හැටි සම්මා සතිය නැති වෙනවා. එතන තුන්වෙනි අංගයෙන් එහෙමම අහක් වෙනවා. තේරුණානේ? අර මනසෙන් එන ඒවා ලොකු වෙලා ඒවා බලන්න ගිය හැටි මොකද වෙන්නේ? කෙලින් මේක ආර්යවන්තයක් අහක් වෙනවා. සම්මා සතිය. එතකොට මනසෙන් එන අරමුණේ නීවරණයටපත් වුණාට සම්මා සමාධිය ලැබෙයි තුන්වෙනි ආර්යවන්තයේදී. තේරුණානේ? සංකල්පනාවලදී ඒතෙන්දී තන විඥාව ව්‍යාපාද ඒත් වැඩක් නෑ. තේරුණානේ? ඉතින් මෙහෙම ගැඹුරක් මෙතන තියෙනවා. එහෙමනම් ඔය ගැඹුර තේරුම් ගන්න ධර්මයේ ඉගෙන ගන්න. දැන් මම මේ කියා දුන්නේ ලෝකෝත්තර ප්‍රඥාව තියෙන තියෙන තැන කාරණා හතරක් අන්තර්ගතයි. මොනවද? අනවිද්‍යා සංකල්පනා අහෝ අව්‍යාපාද සංකල්පනා තිබිය යුතුමයි. අවිද්‍යා ව්‍යාපාද තියෙන තැනක ලෝකෝත්තර ප්‍රඥාවක් නැහැ. එතන තියෙන්නේ අකුසලිය. අයි කියන්නේ අකුසලිය තියෙන තැනක ලෝකෝත්තර ප්‍රඥාවක් නැහැ. තේරුණානේ? ඊළඟට සම්මා සතිය තියෙන්න ඕනේ. සතිපට්ඨාන කමඨහනක සතිය පවතින වෙලාවක් වෙන්න ඕනේ. ඊළඟට සම්මා සමාධිය තියෙන්න ඕනේ. ඒ කමඨහන දියුණු කරලා පුරුදු වෙලා නීවරණ යටපත් වෙන මට්ටමට තමම් පුරුද්දක් ඇති කරගෙන තියෙනවා. ඒ කියන්නේ පුහුණු වෙනකොටම නෑ පුහුණුවෙන් ලැබෙන ඵලයක් විදියටයි මේක තියෙන්නේ. තේරුණානේ? දැන් කොහොම හරි ඔයගොල්ලන්ට බැරි වුණාට අපිට බෑ ඒක කරන්න ඔයගොල්ලන්ට. එදා ලංකාවේ හිටිය හාමුදුරුවෝ නා අපේ මුතුන් මිත්තන්ට ඒක රැයකින් මේ ආර්ය වංශ හතර ළඟා කරලා දීලා තියෙනවා. තේරුණා? හැබැයි භාවනා පුහුණු කරලා නෙමෙයි. ඕනෝක තමයි වෙනස. මේ දැන් ඔයගොල්ලන්ට ලබා ගන්න කියලා අපි කියන්නේ පුහුණු වෙලා. මොකද මේක බුදුහාමුදුරුවෝ දෙන හැමෝටම දෙන උපදේශයයි අපි මේ කියා දෙන්නේ. එතකොට අපිට දක්ෂ එදා හිටිය හාමුදුරුවෝ. ඔය අරියමන්ත දේශනා කරපු හාමුදුරුවෝ දක්ෂ. කොයිතරම් මිනිස් සමාජය ගැන දන්නවද ඒගොල්ලෝ? දැන් නම් කොහොමද මේ ඒ රැයදී එනකොට මේ ගිහියෝ ආර්ය වන්දේට ඇතුළු කරන්නේ? තේරුණානේ? දැන් එන කට්ටියනේ මේ මිනිස්සුනේ මේ ආර්ය වන්දේට ඇතුළු කරන්නේ. එතකොට එන්නේ අනාර්යෙක් විදියට, යන්නේ ගෙවල් වලට ආර්යෙක් විදියට. කොහොම ප්‍රබල අනුශාසනා වෙන්න ඕනද? නමුත් කියලා තියෙන කාරණා හතර. තේරුණානේ? ඒ හතර හරියට ගලපගෙන දිනනවා. ඒකයි යුගයට ගැලපෙන්න හදලා තියෙනවා. මිනිසුන්ගේ හිතන් පැතුම් අනුව ගැලපෙන්න හදාගෙන තියෙනවා. තරාතිරම් ඊට පස්සේ අර ඔවා ගෙවල් දොරවල් ඉඩම් කඩම් අත්හැරලා එන්න අර කාලේ එහෙම පරිසරයක් හදලා දීලා තියෙනවා. තේරෙනවා නේද? ඔය ඔක්කොම ටික එකට ගෙනල්ලා මේ පුහුණුව ලබා දීලා එළිවෙන්න ඕන රහත් වෙනව නෙමෙයි මේ සෝවාන් කියන සම්මාදිටිය ලබන. තේරෙනවා නේද? එතෙන්දී දැන් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් කරන්න. මේ බණ අහලා වුණත් දැනගන්න ඕනේ ධර්මය. ඒකටයි බණ අහන්නේ. ඒ වුණාට පුහුණු වෙනවනේ. දැන් බලන්න මම මේ කියන කතාව ඔයගොල්ලෝ ඔය සක්මන් භාවනාව මීට පෙර පුරුදු වුණා නම් ඒ භාවනාව තුළ භාවනා කරනකොට කයේ දැනීම් ටිකක් එනවනේ. මොනවා හරි ධාතු ස්වරූප දැනෙන්න පටන් ගන්නවනේ. ඔය ඒ දැනෙන්නේ වාට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න කියන්නේ ඇයි එහෙනම්? අනවිද්‍යාව ව්‍යාපාද කියන එක තියාගන්න. තේරුණා නේද? දැන් ඇලුණු ගැටුණුත් වෙන්නේ මොනවද? අවිද්‍යාව ව්‍යාපාද. දැන් කයෙන් එන අරමුණේ අනවිද්‍යාව ව්‍යාපාද ගුණේ තියාගන්න ඕනේ. ඊට පස්සේ ඒ විතරක් නෙවෙයි. ඒ තැන සම්මා සමාධියේ මට්ටමට යනකම් අර ඇලීම් ගැටීම් නැතුව ඉන්න තරම් පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ නීවරණ වල බලපෑම දීන මිත්‍යාව බලපෑම වෙන්න බෑ එතෙන්ට. තේරුණා නේද?
දැන් ඒක හින්දා සමාවේ ඉඳගෙන භාවනා කරනකොට පහු වෙනකොට නිින්ද යනවා කියලා කියන්නේ. ඊනේ මිද්දී බලපෑමට අහු වෙනවා. එතකොට සම්මා සමාධිය හක් වෙනවා. අරිවන්ත තුනක් තියෙනවා. තේරුණානේ? ඒක තමන් දන්නේ නැත්නම් ඉතින් නිින්දට අහු වෙයි. ඕක තමයි ගොඩක් අයට වෙන්නේ. දැන් මං කියන්නේ දැන් එහෙම පුරුදු වෙච්ච කෙනෙක් ඉස්සෙල්ලා භාවනා කරනකොට ඔය කයෙන් ධාතු ස්වરૂප තේරෙන අය ඒකට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව සක්මන් කරා නම් මේ බණ අහනකොට තේරෙන්නේ නැද්ද? තේරන කාලේ එන්නේ නැද්ද? මං කියන්නේ අද ඉස්සෙල්ලා දැන් සිවුම් වෙලා නම් දැන් තේරෙන්නේ නැහැ. නමුත් ඒ ඉස්සර භාවනාව පටන් ගත්ත කාලේක භාවනාවේදී තේරෙනේවා බුදුන් වඳින්න ගියාම බණ අහන්න ගියාම තේරෙන්නේ නැද්ද කයි? තේරෙන්නේ. එතකොට ඒ තේරෙනවා කියන්නේ දැන් මං කියවනේ බණ අහන තැන තියෙන්න පුළුවන් උපරිම දෙකයි අරියවන්ත කියලා මොනවද? අනවිඥා අව්‍යාපාද. බණ අහන අතරතුර දකයේ ධාතු මොන තේරෙනවා? ඈ? සම්මා සතියක් තියෙන්න පුළුවන්. සම්මා සමාධියක් තියෙන්න පුළුවන්. ඒවට ඇලින් ගැටින් නැත්නම්. තේරෙන්නේ? දැන් එහෙමනම් ඉස්සර සතිපට්ඨානයේ වඩපු අය වර්තමානයේ දැන් ලෞතරා අපේ ගෞතම බුදුහාමුදුරුවන් දන්නවනම් මෙයා ඉස්සර සතිපට්ඨානේ වඩලා තියෙනවා කියලා එයාට බණ කියනවා. ඕක සිදි වෙන්නේ නැහැ. ඒකෙන් තමයි දෝවා වෙන්නේ. නැත්නම් මේ මනහර නෙමෙයි දෝවා වෙන්නේ. තේරුණනේ? බණ අහන අතරතුර සතිපට්ඨානේ වැඩිලා. බණ අහන අතරතුර සතිපට්ඨානේ වැඩෙන්නේ කාටද? බණ අහන්න පෙර සතිපට්ඨානේ වඩන්න පුරුදු වෙච්ච අයට. තේරුණනේ? දැන් ඔයගොල්ලෝ ඉගෙන ගන්න මොහොම ධර්මයක් නෙවෙයිනේ. බණ අහලා දෝවාන් වෙලා දෙවනෝ සතිපට්ඨානේ වඩන්න. මෙහෙම ධර්මයක් නෙවෙයි. තේරුණනේ? අර එදා මුතුන් මිත්තෝ ලංකාවේ හිටිය හාමුදුරුවෝ කරලා තියෙන්නේ එක රැයකින් ওই දෙකම කොහොම ගත්තද කියන එක අපිට හිතන්න බැරි විදිහට අරන් තියෙනවා. තේරුණනේ? ඒ අරන් තින්නේ අර සීලේ. සීලේ කියන්නේ අර අල්පේච්ඡ භාවයටම පච්චරලා. ඒ කියන්නේ හාමුදුරුවෝ ඉන්න ගානටම ගිහිවත් අල්පේච්ඡ කරගෙන තමයි ඒ ස්ථාන වලට ගිහිල්ලා තියෙන්නේ. තේරුණනේ? නැතු ඔය ගිනිහින් ඇඳුම් පැළඳුම් කෑම් බීම කරගහගෙන ඔය මුල් වගේ විටමින් කරගහගෙන බෝතල් අරගෙන ගිය කෙනෙක් ඉඳලා නැහැ. ඔය ශරීරය ගැන අල්පේච්ඡ භාවය මගදීම අවබෝධ කරගෙන තමයි ගිහිල්ලා තියෙන්නේ. තේරුණා නේද? ඒ පරිසරය හදලා දීලා තියෙනවා. වර්තමානයේ එහෙම හදන්න බෑ. එහෙම හදන්න යන්න එපා ඔයගොල්ලෝ. ඔය පුහුණුව ලබන. තේරුණා නේද? ඔය පුහුණුව තුලින් ටික ටික වැඩි වෙනවා. මොනවද? අරියවන්ත. තේරුණානේ? නමුත් කාටවත් මං ළඟ ආර්යවංශ හතරම තිබුණා කියලා දීන්දු ගන්න නම් බැරි වෙයි. එහෙම කරන්න ගියොත් ඔයගොල්ලන්ගේ ආර්යවංශයක් නැති වෙයි. ඇයි බැරි දේ කරන්න බෑ? දැන් තේරුණානේ? දැන් එතකොට ලෝකෝත්තර ප්‍රඥාව කොහෙද තියෙන්නේ? දැන් ආයෙ ගියා දුන්නා මං කාරණා හතරක් ගැන. දැන් අදින් එතකොට මේ සත්‍ය ධර්ම දේශනාව අවසන් කරනවා. එතකොට ලබන සඳා ඉඳලා ආයෙ ඔයගොල්ලන්ට දැන් අනවිද්‍යාව ව්‍යාපාද ඔයගොල්ලෝ ළඟ අහිමි වෙන්නේ ඇයි කියන එක කියා දෙන්න. තේරුණානේ? අහිමි වෙන්නේ නැහැ. ඒකට විරුද්ධ දේ අපි එකතු කරනවා. මොනවද? අවිද්‍යාව ව්‍යාපාද. මේ පුහුණුවෙන් සම්මා සති සම්මා සමාධි ඒවි ඒ ගැන අවිශ්වාස තියන්න එපා. ඒක බුදුහාමුදුරුව අවබෝධ කරගත්ත එකනේ. අපිට පාලනය කරගන්න තියෙන සංකල්පනා ටික විතරයි. කමටහන තුර පාලනය කර ගන්න ඕනේ, දැනගන්න ඕනේ සංකල්පනාවල අනවිජ්ජා අව්‍යාපාද ඇතිවීමයි. තේරුණානේ? ඕක ඇති නොකරන ක්‍රමයකට පුහුණුව ගෙනිච්චොත් මේ ගමන අපි ආයුතු. කවදා හරි සම්පූර්ණ වෙන්න ඕනේ. ඒක නිසාවෙන් ඉතින් හැම දෙනාම ඒ ගැන සැලකිලිමත් වෙන්න, තමන් කරන මේ පුහුණුව වැරදි එකක් කියලා බොරුවට හිතන්න එපා. හරි. වැරද්දක් නෑ මේ. කරන භාවනාවේ වැරද්දක් නැහැ. වැරද්ද තියෙන්නේ අපේ මතවාද. එනම් බණ අහන්න ඕනේ මොකටද? මත වැරදි මතවාදය හක් කරගන්න. නැතුව භාවනාව අල්පෙන් හදන්න යන්න එපා වුණා. තේරුණා නේද? එහෙම වැරදිචි භාවනාවක් නැහැ කාටවත්. වැරදුනේ තමන්ගේ මතය. වැරදි මතය. තේරුණා නේද? මේ මතය හක් වෙන්න බුදුහාමුදුරු දෙන්නේ භාවනා කරාට ඇරෙන්නේ නැහැ.
ඒකට තියෙන විකල්ප දෙකයි. අනුග්‍රහ දෙකයි. එකක් ධර්මය අහන්න, අනික ධර්මයේ සාකච්ඡා කරන්න. බණ අහලා භාවනාව නෙවෙයි දියුණු වෙන්නේ. තේරුණා නේද? ප්‍රශ්න සාකච්ඡා කරලා භාවනාව නෙවෙයි දියුණු වෙන්නේ. භාවනාව වෙනුවෙන් තමන් හදාගත්තේ වැරදි මතය නැති වෙන එක තමයි වෙන්නේ. තේරුණා නේද? එහෙනම් මතයේ වැරදි මතය අහක් වුණාම කරන පුහුණුව සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. මතයේ වැරදුනොත් පුහුණුව සැකයක් බවට හරවනවා. තේරුණා නේද? සැකයේ තියෙනකම් පුහුණුව සාර්ථක වෙන්නේ නැහැ. ඒක සැකය අහක් කරන්න ඒක තමයි ධර්මයේ ඇහිමින් සාකච්ඡා කිරීමෙන් කරන්නේ. දැන් ඔය හැම එකක්ම නැත්නම් වරද්දගයි. අනේ දැන් බැරි වෙලා හරි මං ලංකාවට ගියාට පස්සේ කිව්වා අර හාමුදුරුවන්ගෙන් මනහල මන්සෝවාම වුණා කිව්වා මමත් ඉවරයි. දැන් උපාසකම්මලාගේ හැටි එහෙමයි. ඒගොල්ලන්ට හිතුවේ දේ ඒගොල්ලෝ ගිය. මේ ඉයල්ලා නිකන් ඉන්නේ නැහැ. Facebook වල දානවා, YouTube වල voice card දානවා. අපිත් ඉවරයි ලංකාවට ගිහින්. තේරුණානේ. දැන් එහෙම ඒවා වෙන්නේ නැහැ කියලා මතක තියාගන්න. මේ ධර්මය එදා විදිහමයි අද. තේරුණා නේද? අපි හරියට කරොත් ප්‍රතිඵල තියෙනවා. අපි වැරදි අඩු කරගන්න උත්සාහ කරනවා. මොකද සමාජයෙන් අපිට ආපු වැරදි ටිකක් තියෙනවා. එන්නේ ටික තමයි අහක් කරගන්න බණ අහන්න ඕනේ. සාකච්ඡා කරන්න ඕනේ. නැතු ඔය පුහුණුව ගැන නම් එහෙම දේවල් හිතන්න එපා. ඔයගොල්ලෝ පුහුණු වෙච්ච එක හරි. තේරුණා නේද? ඔය වැරද්දක් කරන්නේ නැහැ දැන්. මතය විතරයි වැරද්ද. ඉතින් එහෙමනම් අපි ලබන සතියේ තව හුඟක් කරුණු පැහැදිලි කරලා දෙන්නම් මේ ඔය ඇලින් ගැටින් ඇති වෙන්නේ ඇයි අපිට කියලා ධර්මානුකූලව ඒ ටික පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඊගාව මේ හෙටානින්දා නෙමෙයි ඊගාව සතියන්තේ නේවාසික හැම මේ ඉන්න පුළුවන් වැඩසටහන දවසම කරන්න බලාපොරොත්තු වෙන නායකහඳු කිව්වා. පස්සේ දැනුවත් කරයි. ඒකෙදි හැකි තරම් දුරට ඔයගොල්ලෝ පුළුවන් නම් ගෙදර ඉඳලා එන්න. ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා වගේ අය විදියට නෙමෙයි මෙතෙන්ට. අර මං කියපු ආර්ය වංශයේ අතීත මුතුමිත්තු ගිය විදියට. තේරුණානේ. නායක හමුවර ගස් එමේ අය වටේ හොඳට සුද්ධ කරලා තියෙයි. රෑ වහින්න නැත්නම් ගස් යට එහෙම ඉන්න බලාගෙන ඉන්න. අන්න එතකොට තවත් ඔය පුහුණුව සාර්ථකයි. තේරුණානේ. නැත්නම් උණු වතුර නාහන්ඩ බලාගෙන විටමින් පොට්ටනියක් අරගහගෙන එහෙම පුහුණු නොහුඟක්කල් පුහුණු වෙන්නේ. හරි වන්දේ ඈත් වෙනවා. ළඟ නෙමෙයි දුරයි. පුහුණු ආරකමයි. එදා එකමයි අද. තේරුණා නේද? ඉතින් චර්යාව අපේ වැදගත්. ඒ උත්සාහ ගම් මම කියන්නේ එහෙම නැති වුණත් එහෙම බෑ කියලා අත්හරින්න එපා. ඔය කරන පුහුණුව කරන්න. අර මතවාද හක් වෙයි මේ හරියට බණ අහනකොට. තේරුණා නේද? මතවාද හක් වුණාම ප්‍රතිඵල ටික තමයි ඉතුරු වෙන්නේ. ඉතින් හැම දිනාටම මේ පැහැදිලි කරපු ආර්ය වංශ හතරම මේ ජීවිත කාලයේදීම ලංකර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදානු ශාසනාව අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.